භාවනා ක්‍රම කියා දීමේදී ඇස් නොපිණි අයයට සඳහා වෙනස්ක්‍රමයක් තිබේද කියලා දැනගන්න කැමතියි. උබහන්සේගේ අදහස. මෙහෙම ඇස් පෙනෙන් නෑ කියන කාරණය තුළ නොහනා වෙනස්ක්‍රමයක් තියෙනවාදකි අපිට කියන්න බැවහම දෙයක් නැහැ. නමුත් ඇස් නොපෙනවනවා කියන කාරණය කමටහනක් කරගෙන. එයාට. සතල් සටිපත්තානය වඩා ගන්න ලේසි, පංචුපාදානස්කන්ධය අනිති භාවය දකින්න ලේසි. තයරවාද. මොකද ඇස් දෙකේ අඳභාවයෝ ඇස් දෙකේ දුර්වල භාවයක් තියෙනවා කියන මොකක් දෙක අකුසල් සංස්කාරයන්ගේ විපාකයක්. නේද. දැන් බුදුරයන් වහන්සේ දේශනා කරනවා බෙන්නිරයතුරුවම පහනාලෝකයේ පූජාකිරීම තුළ අපිට බ්ලස්සන ඇස්ට ලබෙනවා කියලා. තේවාද. ඒවාගේම පෙරජීවිතයේ අපි දේශය වෛරය එම නැතන් අනුන්ගේ දියුණුව දකින්න අපි අකමැති නං. ඉට දාල ඇස්ල රෝගන්මතුවවෙන්න පුළුව. තේනද. ඒවාගේම බුදුරාන් වන්සේ දේශනා කනවා සිිල්වතුන්ගේ දැක්ම නිසා අපේ ඇස්රෝග සුව වෙනවා කියලා. සිල්වතුන්ගේ දැක්ම නිසා. තේන. එතෝටස් පෙර සංසාරයේ අපි කලා වූ අකුසලයක් නිසා. එක්ක අනුන්ගේ දියුණුව දකින්න අකමැති නමුත්තා එහම නැත්තන් අනුන් අ අධ්‍යාපනය ලබනොට ශල්ප ලබනකොට දැනම ලබනකොට ඒවා වලක්වන්න ගහිල්ලා. ඔය මොනවා හේතුන් නිසා ලබන්නාවූ අකුසල් විපාක හැටියට තමයි නඕොනා අපේ ඇස් පෙනීමේ දුරර් ලභාව මතුනොත් තුවෙෙන තෙරනාාද ඉගන වයසත් එක දුර් ලභාවේ නමේ මං කියන්නේ එක උපතෙෙන් හෝ ළමවයිස දියවනි දු මේ දුර්ලතාවයක් මතුවෙනවනම් හේතුව අකුසල් විපාකය. එතකොඩේ අකුසලේ මේ සංස්කාරයම කමටහනක් කරගන්න අට තේනල් එතර රූපය කියන්න මේ වගේ දුකක් නම් මේ සලා එතන කියන්නේ මේ වගේ දුකක් නම්. ඒ සලායතන කරේ තියන තුෂ්නාවතහරන්න. තේනල් දැන් සදර සරිි පට්ටාන ධර්මේදී කායන කායනු පසනාවේදී බදුරාන් වන්සේ මුලින්ම කියන්නේ ආයත හැටියට රූපය අනිත්‍ය භාවය දකින්න කියලන්න. ඉතුට ාතන කියන්නේ මොගද මේ ඇසක නාසේදව සරය මනස තුර දැන් ඒ මත්තවයාට එහම ඇත්තත් නෝනාට අමුතුවෙෙන් අයිමත් ඇස කිය න අහිතනේ අනිත භාව දකින්න අවශධාවක්. හැ ො නිත්්‍යයි කිය ක රණය අදැකීම තුලින් මේ මහත්වය දන්න. තිේන. එතකට සතර මහධාතුව හැටියට රපය බලන්නකට පටවී හැටියටයි අපි ඇස ගැනෙන්. එකට එතනද මේ යාට අමුතුවෙන් වඩන්න වශනය ඇසේ අනිත්‍යභාවය මහත්මය දකින. යන්න. එකොට පංච උපාදානස්කන්දේ වඩක්දදිත් එතන මුලින්ම එන්න රූප පාදානස්කන්දේ තකට රූපය අත්‍යයයි කියන කාරණය ඇසා අනිත්‍යය එකන රණය තන මෙය මතු කරල දකින. එමනැතුව ඇසේ දුර්වලතාවයක් තියෙනවා කියලා. ො මුත්ුවෙන් වගන්න කමටහනක් නැහ. තේනද. කායනු පස්සනාවට යොමු කරලා නැත්තම් පංචුපානස්කන්දේ රූපය අනිත්‍ය භාවට යොමු කරලා තමන්ගේ ඇසම කමට අහනක් කරගෙන තමන්ට නැවත ඇසක් නොලබෙන තැනකට යන්න පුලුවන්කම තියෙන. තේෙනද නවත ඇස නොලබෙන රූපයක් නොලබෙන බව නිරෝධය කරායන්න මේ තමන්ගේ අකුසල් විපාකයක් නිසා නොපෙනෙන ඇසම කමටහනක් කර ගැනීම ම යාටීන්. නැතුව එහම නැතුව වෙන භාවක් කියන කාරණයක්. තෙද එනිසාත් ඇසමකමටානක් කරගන්න රූපයේ අනිත්‍ය භාවය දකින්න සලායතනයන්ගේ ඇසේ අනිත්‍ය භාවය දකින්න ඒම නත්තන් සතරම් හාධාතු ැටට පටවිධාටුවට අයිත්වෙනේ ඇසේ අනි්‍ය භාවය දකින්න දැකලා ඇස කෙරේ තියන තුෂ්නාව සිදකන්න. තේන්නත් එතනකම යාට කරන්න තින බවනවා. තෙනයි. එනිසා ඇසේ අනනි්‍ය භාවය රූපයේම අනි්‍ය භාවය දකිමින් ප්‍රශ්නි විසිඳගන්න. අපි සංසාරයේ කොච්චරණන් ඉති ඇසන්ද වෙ න්න ඇද නේද. ඒ දට ඇස් අන්දවෙලා ඉඳලා යිමත් අපිට ඇස් ලැබෙනවා මකද මේ සියලුම මේ කුසල්සාහකුසල් සංස්කාරයන්ගේ විපාගදීන් තමයි. නමු ඒ කුසල්ල කුසල් සස්කාරයන් නිත්්‍ය නිත්්‍යද ඉතිේ සංස්කාරයන්ගේ අනිත්‍ය භාවය දැකලා ගැටෙන හිතක් ඇතිකරගන්න ඇතුව සංස්කාරයන්ගේ අනිත්‍ය භාවය තුළින් නොපෙනෙන ඇස් දෙක තුලින් ප්‍රඥාවේ ඇස සකස් කරගන්න අපිට තියෙන්. තිෙන්න්නද. ඇස් දෙක නොපෙනුත් ප්‍රශ්නය න්නයි නොපෙන ෑස් දෙක තුළින් අපි දක්ෂනම් ප්‍රඥාවේ ඇස මතුකර ගන්න එතන තමයි ඇස් පෙන නෑට වඩායා දක්ෂෙක් බවට පත්වන තේන්වා දෙතනතෑ මතුරගන්නඕල.